සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් සමගි ජනබලවේගේ නැයිදින පෙළපාලිය සහ රැලිය පැවැත්වීමට මෙවන විට සියලුම කටයුතු සූදානම් කරමින් පවතිනවා. අපි ඉන්නේ පහළ චැතම් වීදියේ. මෙතන තමයි ප්‍රධාන මැයිදින රැලිය පැවැත්වෙන්නේ. ඒ වගේම ගුණසිංහ ක්‍රීඩාංගණයෙන් මැයිදින පෙළපාලිය ආරම්භ වෙලා මේ ස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල සමගි ජනබලවේගේ නියෝජිතින් සඳහන් කළා ලක්ෂයකට අධික පිරිසක් මේ මැයිදින රැලිය සඳහා සහභාගී වන බව. මාත් එක්ක මේ වෙලාවේදී ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්මයා. මන්ත්‍රීතුමා, කොහොමද මෙවර මැයිදින රැලිය සඳහා තියෙන සූදානම? මම හිතන්නේ සියවසේ මැයි රැලිය විදියට අද සමගි ජනබලවේගය ගුණසිංහපුරෙන් ආරම්භ වෙලා චතම් වීදිය දක්වා වූයේ දැවැන්ත මැයි රැලිය පවත්වනවා. මම හිතනවා එකම හිස් ගොඩක් බවට මේ ගුණසිංහපුරයේ සිට මේ දක්වා වූ මාවත එකම හිස් ගොඩක් බවට පත්වෙයි කියලා. මොකද අපි බලාපොරොත්තු වූ ජනතාවට වඩා දෙගුණයක් මේකට කොළඹ දක්වා ගමන් කරනවා කියන එක අපිට සියලු දිස්ත්‍රික් වලින් සියලු ආසන වලින් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ආරම්භ වුණු සුනාමිය මුළු රටේම ජනතාවත් එක්ක ජනාධිපතිවරණය දක්වා අරගෙන ගිහිල්ලා ජයග්‍රහී ජනාධිපතිවරණයකින් අවසන් කරන්නත්, ඒ ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ මෙතෙන්ට ආපු නාපු සියලු ජනතාවට සෙත සැලසෙන ආණ්ඩුවක් හදන්නත් සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාසමත්වත් එක්ක එකතුලා අපි කටයුතු කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට. මේ තමයි සමගි ජනබලවේගයේ මැයිදින රැලියේ සූදානම. අපි සූදානම් වනවා නිරන්තරයෙන් මේ ස්ථානයේ රැඳී සිටිමින්, එවැගේම මැයි පෙළපාලිය ආරම්භ වන ස්ථානවලටත් ගමන් කරලා ඒ ස්ථානවල තොරතුරුත් ඔබ වෙත සමීප කරවන්නට. විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි මේ ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂක නිලධාරීන් රැඳිලා ඉන්නවා. එවැගේම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැඳී ඉන්නවා. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත් මේ ස්ථානයේ ක්‍රියාත්මක වන බව අපි මේ වෙලාවේදී මතක් කරන්නට අවශ්‍යයි. අපි සූදානම් අද දවස පුරාවටම මේ මැයි දින රැලිය සහ පෙළපාලිය පිළිබඳව සමගි ජනබලවේගයේ ඔබව දැනුවත් කරන්නට දිනේෂ් පෙරේරා සහ සුනිත් හේවා විතරණ සමගින් මම දනුෂ්ක බණ්ඩාර.